බොන්ද පුතේ සිල් දෙනා මදත් සාදරයෙන් පිළිගන්නවා ගන්නවා YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ තාපය පාඩමේ ඊළඟ කොටසේ පළවෙනි වීඩියෝ එක තාපගත විද්‍යාව පළවෙනි වීඩියෝ එක. ඔක්කොටම කලින් අපි කතා කරමු චුට්ටක් තාපගත විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් subscribe කරන්න. right අපි බලමු තාපගත විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. තාපගත විද්‍යාව කියන්නේ පද්ධතියේ පළවෙනි පද්ධතියේට තාපය සපයුවාම එයා ශක්තිය වැඩි කර ගැනීම සහ ඊට අනුරූපව එයාගේ පරිමාව වෙනස් වෙන්නේ කොහොමද සම්බන්ධ කතා කරන්න කොහොමද කියලා තාපය එක තැනක සිට තව තැනකට ගලාගෙන යාම තමයි තාපගත විද්‍යාව කියලා කියන්නේ සරලව කිව්වොත් තාපගත විද්‍යාව කියලා කියන්නේ. එතකොට තාපගත විද්‍යාවේ අපිට උසස් පෙළ විෂය නිර්දේශය තුළ නියම දෙකක් තියෙනවා. පළවෙනි නියමය තමයි ශුන්‍යාදී නියමය. ශුන්‍යාදී නියමය කියන්නේ ABC කියලා පද්ධති තුනක් ගත්තොත් ඔය A හා B පද්ධතියේ තියෙන තාපගතික සමතුලිතතාවය නම් තාපගතික සමතුලිතතාවය කියලා කියන්නේ A ගෙන් B ට තාපය සපල වශයෙන් යන්නේ නැහැ B ගෙන් A ට තාපය සපල වශයෙන් යන්නේ නැහැ. ඒ කියන්නේ AB කියන පද්ධති දෙක අතර තාපය හෝමාරු වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හෝමාරු වෙන්න පුළුවන් සමාන ප්‍රමාණවලින් සපල වශයෙන් මෙයාගෙන් අරයටවත් අරයගෙන් මෙයාටවත් තාපය යන්නේ. AB කියන පද්ධති දෙක තාපගතික සමතුලිතතාවයේ තියෙනවා නම් සහ AC කියන පද්ධති දෙකත් ඔය වගේම තාපගතික සමතුලිතතාවයේ තියෙනවා නම් මේ BC පද්ධති දෙකත් තාපගතික සමතුලිතතාවයේ තියෙනවා. තාපගතික සමතුලිතතාවයේ තියෙන පද්ධති දෙකක් ගත්තාම ඒ තාපගතික සමතුලිතතාවයේ තියෙන පද්ධති දෙකේ උෂ්ණත්වය සමාන වෙන්න ඕන. මොකද අපි තාපය එක තැනක සිට තව තැනකට ගලන්න නම් උෂ්ණත්වය වෙනසක් තියෙන්න ඕනේ. වැඩි උෂ්ණත්වයක සිට අඩු උෂ්ණත්වයකට තමයි තාපය හැම වෙලෙම ගලන්නේ. ඔය තමයි තාපගත විද්‍යාවේ ශුන්‍යාදී නියමය. ඊළඟට අපි කතා කරන්න තියෙනවා තාපගත විද්‍යාවේ පළමු වන නියමය. පළමු වන නියමය කියන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ගන්න ඩෙල්ටා W. ඩෙල්ටා Q කියලා කියන්නේ පද්ධතියට දුන් තාපය. පද්ධතියට බාහිරින් දුන් තාපය. ඩෙල්ටා U කියලා කියන්නේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම. අභ්‍යන්තර ශක්ති වැඩිවීම. ඩෙල්ටා W කියලා කියන්නේ පද්ධතිය මගින් බාහිරට කළ කාර්යය. පද්ධතිය මගින් බාහිරට කළ කාර්යය. ඕම ඔබ තමයි තාපගත විද්‍යාවේ පළමු නියමය කියලා අපි කතා කරන්නේ. එතකොට මේ බාහිරට කළ කාර්යය මතක තියාගන්න නියත පීඩන ක්‍රියාවලියක් සඳහා P ඩෙල්ටා V කියලා ලියන්න පුළුවන්. එතකොට බාහිරට කාර්යයක් කරනවා කියන්නේ පරිමාව වැඩිවීමක් වෙනවා. ඩෙල්ටා V කියන්නේ පරිමාව වැඩි වීම. ඔන්න ඒක තව තමයි තාපගත විද්‍යාවේ තියෙන ඊළඟට අපිට කතා කරන්න තියෙනවා PV වක්‍රය ගැන. ඔකෙදි ගොඩක් වෙලාවට පසුගිය විභාග බලවන්න කලින් අපි PV වක්‍රය අවශ්‍ය වෙනවා. තාපගත ක්‍රියාවලියකදී පීඩනය පරිමාව අතර සම්බන්ධතාවය පෙන්වන ප්‍රස්තාවය තමයි PV වක්‍රය කියන්නේ. PV වක්‍රයක මේ වගේ රේඛාවක් හම්බුනොත් පීඩනයේ නියතයි. අපි කියනවා ඔය වගේ ක්‍රියාවලියක් නියත පීඩන ක්‍රියාවලියක් කියලා. නියත පීඩන ක්‍රියාවලිය. ඊළඟට මේ වගේ රේඛාවක් හම්බුනොත් අපි කියනවා පරිමාව නියත නිසා නියත පරිමාව ක්‍රියාවලියක් කියලා. අපිට චාර්ල්ස් නියමයේ බොයිල් නියමයේ ගැල්පෙන් පරිද්දා ගන්නත් පුළුවන්. මම වායු පාඩමේ කතා කරපු විදිහ. අදාළ සම්බන්ධතාව තියෙනවා. ඊළඟට PV වක්‍රයේ මේ වගේ දෙපැත්තට සමමිතික රේඛාවක් හම්බුනොත් සමමිතික වක්‍රයක් හම්බුනොත් ඔකට ඔය වගේ වක්‍රයක් තියෙන්නේ සමෝෂ්ණ ක්‍රියාවලිය. සමෝෂ්ණ කියලා කියන්නේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති ක්‍රියාවලිය. ඊළඟට ඔය වක්‍රේ පොඩ්ඩක් හැදෙලා යනවා මේ පැත්තට බර වෙලා නියත ස්ථිරතාපි ක්‍රියාවලියකදී ස්ථිරතාපි ක්‍රියාවලිය කියලා කියන්නේ පද්ධතියෙන් තාපය ගන්නෙත් නැහැ පිටතට පිට කරන්නෙත් නැහැ පද්ධතියට තාපය ගන්නෙත් නැහැ. ඊළඟට තව දෙයක් තියෙනවා මේ ඕනෑම PV වක්‍රයක යටවන වර්ගඵලයෙන් එනවා වර්ගඵලයෙන් එනවා බාහිර කළ කාර්ය වර්ගඵලය කළ කාර්යයට W ට සමානයි. එතකොට බාහිරට කාර්ය කරද්දී පරිමාව වැඩි වුණොත් බාහිරට කරලා තියෙන කාර්ය පරිමාව අඩු වුණොත් පද්ධතිය මත කාර්ය කරනවා. ඊළඟට තව සමහර වෙලාවට එනවා අපිට චක්‍රීය ක්‍රියාවලිය. චක්‍රීය ක්‍රියාවලියක ගත්තොත් එහෙම ආරම්භක ස්ථානයටම නැවත පැමිණෙනවා. මේ PV වක්‍රයේ එයා පවතින ස්ථානය මත තමයි මේ අභ්‍යන්තර ශක්තිය කියන එක තීරණය වෙන්නේ. එහෙනම් චක්‍රීය ක්‍රියාවලියකදී නැවත
ආරම්භක ස්ථානයටම පැමිණෙන නිසා චක්‍රීය ක්‍රියාවලියකට ඩෙල්ටා U සමානයි බිංදුවයි. ඒ වගේම චක්‍රීය ක්‍රියාවලියකදී කරන කාර්යය මේ ඇතුලේ තියෙන වර්ගඵලයට සමානයි. මේ වර්ගඵලය චක්‍රීය ක්‍රියාවලියේ දක්ෂිණාවර්ත නම් ඩෙල්ටා W ධනාගයක්. අපිට මතක තියාගන්න ලේසි දක්ෂිණාවර්ත නම් ධනාගයක් හේතුව මේ කොටසේදී බාහිරට කරන්නේ මේ කොටසේදී ආපහු පද්ධතිය මත කරන්නේ දෙකේ වෙනස කියන්නේ බාහිරට කළ කාර්යය වෙයි. ඊළඟට චක්‍රීය ක්‍රියාවලියේ වාමාවර්තන ඩෙල්ටා W ක්‍රියාවලිය. ඔන්න ඔය සිද්ධාන්ත ටික විතරයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ සරලව කතා කරේ පුංචි වෙලාවක් අරගෙන තාපගති විද්‍යාව බහුවරණ ටික කතා කරගන්න පුළුවන් වෙන්නේ ඔබට විභාගෙට ඉන්න ගාන හදාගන්න පුළුවන් වෙන්නේ අවශ්‍ය සිද්ධාන්ත ටික පොඩි වැඩක් තියෙන්නේ අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන් ගානක් එනනම් අපි වීඩියෝ එකට යන් MCQ 10 කතා කරන්න යන්නේ දෙන්නවගේම පල්ලා වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ PDF link එක තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන කරන්න ප්‍රශ්න ටික කරලා බලන්න කොච්චර දුරට ඔබගේ පිළිතුරු සාර්ථකයිද කියන එක වීඩියෝ එකත් එක්ක හරි පළවෙනි ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් අවස්ථා විපර්යාසයකට භාජනයේදී පහත දී ඇති ප්‍රකාශ සරකා බලන්න ඒ ප්‍රකාශය කියනවා මෙම ක්‍රියාවලියේදී වායුව කාර්ය කරන අතර එහි අභ්‍යන්තර ශක්තිය නොවෙනස්ව පවතී. ඔතන තියෙන්නේ වායුව කාර්ය කරනවා කියලා අපිට කියන්න බෑ. මොකද අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් සඳහා අවස්ථා විපර්යාසයක් කියන්නේ වායු අවස්ථාව වෙනස් වෙනවා. එක්ක ද්‍රව අවස්ථාවට එන්න ඕනේ. එහෙම නැත්නම් වායු අවස්ථාවෙන් එහා තියෙන අපි කියනවා ප්ලාස්මා අවස්ථාවට යන්න ඕනේ. ආන් එහෙනම් වායුමය අවස්ථාව කියන කතාව ඔතන ගන්න බෑ ඊළඟට. B මෙම ක්‍රියාවලියේ සමෝෂ්ණදී ඔ අපි අනිවාර්යෙන් දන්නවා එකම උෂ්ණත්වයකදී නිය උෂ්ණත්වයේ නියතව තබාගෙන තමයි අවස්ථා විපර්යාසයක් කරන්නේ B ප්‍රකාශය හරි C ප්‍රකාශය කියනවා මෙම ක්‍රියාවලියේදී පරිමාව නියතව පවතී එක අපිට කියන්නේ පරිමාව නියතව තියෙන්නේ ඝන ද්‍රව වෙනකොට ද්‍රව වායුව වෙනකොට පරිමාව ටික ටික වැඩි වෙනවා ඒ නිසා C පැහැදිලි B පමණක් සත්‍ය වේ පිළිතුරු අංක 5 නිරදී දෙවනි ගානේ පරිපූර්ණ වායු මෞලයක් ඝර්ෂණයෙන් තොර පිෂ්ඨණයක් මගින් සිලින්ඩරයක් තුළ සිට කර ඇත. මෙහි ආරම්භ උෂ්ණත්වයේ TV පීඩනයේ නියතව තබා මෙම වායුවේ පරිමාව දෙගුණ වන තෙක් ප්‍රත් කරන ලදී. වායුවේ මෞලික ස්කන්ධය R නම් පරිමාව දෙගුණ වීමේදී වායුවෙන් කරන ලද කාර්යය. අපි දන්නවා වායුවෙන් කරන ලද කාර්යය P ඩෙල්ටා Vට සමානයි. PV සමානයි nRT යනවන. මෙයා එක මෞලයක්. මේ නිසා අපිට සම්බන්ධතාවය ගන්න පුළුවන් PV සමානයි RT. එතකොට පරිමාව දෙගුණ වෙනකොට P වරක් 2 V සමානයි R T' කියලා ගත්තොත් ඔතනින් අපිට T' ට සම්බන්ධයක් ගන්න පුළුවන් 2 T කියලා. ආන්ගෙනම් වායුව මගින් කරන කාර්යය PV වක්‍රයේ වර්ගඵලයට සමානුපාතිකයි PV ගුණිතයට සමානයි. ඒ නිසා අපිට ගන්න පුළුවන් ඔතන වෙනස මෙතන ඉන්නේ PV ගුණිතය RT මෙතන වෙන්නේ PV ගුණිතය 2 RT. එතකොට වෙනස RT ට සමානයි. RT කියලා කියන්නේ තුන්වෙනි පිළිතුරේ නැති. දැන් තුන්වෙනි ප්‍රශ්නය. ක්‍රියාවලියකට යටත් වන පරිපූර්ණ වායුවක් පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සරකා බලන්න. A. නියත පරිමාප ක්‍රියාවලියක් සඳහා ඩෙල්ටා U සමාන ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. නියත පරිමාප ක්‍රියාවලියක් සඳහා ඩෙල්ටා W බිඳුවයි. මොකද ඩෙල්ටා W P ඩෙල්ටා V කියලා ලියන්න පුළුවන් පරිභාවයක් නැති නිසා ඩෙල්ටා W බිඳුවයි. එතකොට ඩෙල්ටා Q ඩෙල්ටා U සමානයි. ඒ ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියනවා සමෝෂ්ණ ක්‍රියාවලියක් සඳහා ඩෙල්ටා U සංයුක්තම ශූන්‍යයි. ඔව්. සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියන්නේ පද්ධතියක අභ්‍යන්තර ශක්තිය තීරණය කරන්න පද්ධතිය උෂ්ණත්වය මත විතරයි. එහෙනම් උෂ්ණත්වයේ නියත වෙනවා සමෝෂ්ණ ක්‍රියාවලියේදී. එතකොට ඩෙල්ටා U නියත ශූන්‍ය වෙනවා. C. ස්ථිරතාපී සම්පීඩනයක් සඳහා ඩෙල්ටා U ධනාගයක්. ස්ථිරතාපී සම්පීඩනයක් කියලා කියන්නේ ස්ථිරතාපී නම් මෙයා බිඳුවයි. ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W. ආන්ගෙනා සම්පීඩනයක් කියලා කියන්නේ මෙයා ඍණාගයක්. මෙයා ඍණාගයක් කියලා කියන්නේ ඩෙල්ටා W ඍණාගයක් වෙනකොට ඍණාගය ප්‍රතිවිරුද්ධ වෙලා ඒ කියන්නේ ඩෙල්ටා U ධනාගයක් වෙනවා. C ප්‍රකාශය හරි.
සියල්ල සත්‍ය වේ පිළිතුරු අංක 3 නිවැරදි. සෝරි පිළිතුරු අංක 5 නිවැරදි. 3 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට බලමු 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නේ කියන්නේ එක්තරා ක්‍රියාවලියකදී ජූල් 500ක තාප ප්‍රමාණයක් පද්ධතියකට ලබා දෙන අතර ජූල් 100ක කාර්ය ප්‍රමාණයක් පද්ධතිය මගින් සිදු මත සිදු කරයි. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ගන්න ඩෙල්ටා W. ඩෙල්ටා Q කියන්නේ පද්ධතියට ලබා දුන් තාපය ඒක අපිට දීලා තියෙනවා 500යි කියලා. ඩෙල්ටා U තමයි අපෙන් අහන්නේ. ඩෙල්ටා W කියන්නේ පද්ධතිය මගින් කළ කාර්යය. දැන් අපි පද්ධතිය මත කාර්යයක් කරලා තියෙන නිසා මේ අරිණාගය එතන අර්ථලයක් වීම තියෙන පද්ධතිය මගින් කළ කාර්යය අපි පද්ධතිය මත කාර්යයක් කරන්නේ ඒ නිසා තමයි විනාගයක් පිළිගන්නේ. එතකොට එනවා ඩෙල්ටා U සමානයි 600i ජූල් කියලා. 600i ජූල් ප්‍රමාණයක් ධනාවයක් කියනං 600i ජූල් වලින් වැඩි වේ කියන පළවෙනි පිළිතුර ගන්න පුළුවන් 4 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට අපි බලමු 5 වෙනි ප්‍රශ්නය. PV වක්‍රයක් රූපේ පරිදි වායුව I නම් ආරම්භක අවස්ථාවේ සිට F නම් අවස්ථාව දක්වා IF IA I හෝ FI හෝ FB ක්‍රියාවලිය මගින් ගෙන යා හැක. පහදු ප්‍රකාශ සලකා බලන්න. පස්සේ විගානේ ඒ ප්‍රකාශ කියන්නේ පද්ධතිය මගින් උපරිම කාර්ය ප්‍රමාණයක් කරන්නේ IAF ක්‍රියාවලිය තුළදී. ඔව් ඒ වක්‍රය අපිට දීලා තියෙන IAF ක්‍රියාවලිය තමයි වැඩිම වර්ග ඵලයක් තියෙන්නේ. ඉහළින්ම තියෙන වක්‍රය නිසා ඒ ප්‍රකාශය හරි වැඩිම කාර්යයක් කරන්නේ IAF වක්‍රය. වි ප්‍රකාශයේ ප්‍රියාවලි තුන සඳහාම අභ්‍යන්තර ශක්ති වෙනස් වීම එකම වේ. ප්‍රියාවලි තුනේදී තුනේදීම ඔය වගේ තියෙන ප්‍රියාවලි තුනේදීම I අවස්ථාවේ සිට F අවස්ථාව දක්වා පතේ වෙනස් වුණාට එකම ආරම්භක අවස්ථාවක් සහ එකම අවසාන අවස්ථාවක් තියෙනවා. මං කිව්වා අභ්‍යන්තර ශක්තිය රඳාපව තින්නේ පද්ධතියේ තියෙන අවස්ථාව මත පමණයි කියලා. කොතනද තියෙන ලක්ෂය කියන තැන මත පමණයි කියලා. ඒ නිසා එකම වෙනවා. හරි. C පද්ධතිය විසින් උපරිම තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන්නේ IBF ප්‍රියාවලිය තුළදී. අපි ගත්තොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා W අඩුම වෙන්නේ මේ IBF ප්‍රියාවලියේදී. පළවෙනි යන ප්‍රියාවලිය. වර්ග ඵලයේ අඩුම වෙනවා ප්‍රස්තාවයේ ගැටින් තියෙන අඩුම. එතකොට මෙයා අඩුම වෙනකොට මෙයා නියතාගයක් ඩෙල්ටා Q අඩුම වෙන්න ඕන. ඒ නිසා C ප්‍රකාශය වැඩි උපරිම තාප ප්‍රමාණයක් නෙවෙයි. ඒ හා B පමණක් සත්‍ය වේ. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර. ඊළඟට බලමු 6 වෙනි ගැටලුව. 6 වෙනි ගැටලුවේ ක්‍රියාවලිය තුනක් අපිට දීලා තියෙනවා. 1 2 3 කියලා ආකාරයට. පරිපූර්ණ වායුවක් ඒ අවස්ථාවේ සිටි අවස්ථාව දක්වා රූපසටහනේ දක්වා ඇති අවිය මෙන්න වශයෙන් පත තුනක් ඔස්සේ ගමන් කරනු ලැබේ. UB මෙතන B ලක්ෂ්‍ය මෙතන A ලක්ෂ්‍ය. UB විශාලයි UA කියලා දිනන දෙන. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඒ කියනවා ප්‍රියාවලි තුන සනාන වායුව මගින් කරන ලද කාර්ය එකම වේ. නෑ වර්ගඵල වෙනස් වෙනවා කාර්ය වෙනස්. B ප්‍රකාශය කියනවා එක පතේ ඔස්සේ වායුව ගෙන යන විට තාපය අවශෝෂණය කරන අතර තුන පතේ ඔස්සේ ගෙන යන විට තාපය විමෝචනය වේ. අවස්ථා දෙකේ තුනේදීම අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා තියෙනවා. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ගන්න ඩෙල්ටා W. අභ්‍යන්තර ශක්තියත් වැඩි වෙනවා. පද්ධතිය මගින් කර කාර්යයක් ඇති වෙනවා පරිමාව වැඩි වෙන නිසා. එහෙනම් අවස්ථා තුනේදීම ශක්තිය අවශෝෂණයක් විතරයි කරලා තියෙන විමෝචනය වෙන්නේ. දීවරදි C ප්‍රකාශය. B අවස්ථාවේදී වායුවේ උෂ්ණත්වය ඒ අවස්ථාවට වඩා වැඩිය. ඔව්. අභ්‍යන්තර ශක්තිය B අවස්ථාවේ වැඩි. අභ්‍යන්තර ශක්තිය වැඩි කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි කියන එක. C ප්‍රකාශය පමණක් සත්‍යයි. පිළිතුරු අංක 3 වැඩි. 7 වෙනි ගැටලුව. පරිපූර්ණ වායුවක් PV රූපසටහනේ පෙන්වා ඇති ආකාරයෙන් චක්‍රීය ක්‍රියාවලියක් ඔස්සේ ගෙන යන ලැබේ. පළවෙනි අවස්ථාවේ මෙහෙට ගෙනියලා A සිට B දක්වා ගෙනියලා ඊට පස්සේ B අවස්ථාවේ සිට A අවස්ථාව දක්වා නැවත ගෙන ගෙනක් තියෙනවා. කලින් වගේම දිලා තියෙනවා B අක්ෂයේ අභ්‍යන්තර ශක්තිය A අක්ෂයේ අභ්‍යන්තර ශක්තියට වඩා වැඩි කියලා. ඒ ප්‍රකාශය සම්පූර්ණ ක්‍රියාවලියම සඳහා වායුව මගින් කරනු ලබන සඵල කාර්යය ධනාවයක් ගනී. මං කිව්වා දක්ෂිණාවර්තයි නම් ධනාගයක්. ඒ ප්‍රකාශය හරි. B ප්‍රකාශයේ චක්‍රයේ දක්ෂිණාවර්තයි නම් ධනාගයක්. වාමාවර්ත උනා නම් ඍණාගයක්. AB පතේ ඔස්සේ වායුව ගෙන යන විට අවශෝෂණය කරන තාපය අවශෝෂණය කරන අතර BA පතේ ඔස්සේ වායුව ගෙන යන විට තාපය විමෝචනය වේ. AB පතේ ඔස්සේ කියලා කියන්නේ A සිට B දක්වා මේ පැත්තට යන්නේ. ඊළඟ ඔය කොටසේ තාපය
डेल्टा क्यू समान डेल्टा यू धन डेल्टा डब्ल्यू गु डेल्टा डब्ल्यू धन आ गया ए बी को बी दर्गे डेल्टा यू धन आ गया इन डेल्टा क्यू अनिवार्य धन आ गया इलाट बीसी तेदेन डेल्टा डब्ल्यू ऋण आ गया डेल्टा यू ऋण आ गया ऋण आ गया तापे अवशोषण एवं एसी बी दक्वा बीसी तेदक्वा तापे विमोचन बी हरि सी प्रकाश क्रियावली आरंभे वायु उष्णते अवसाने वायु उष्णते समान ओ मे क्रियावली चक्रीय क्रियावली नवत मूल स्थान मंकी पीवी वक्त अवस्थाव तीन स्थाने मत वितराय अभ्यंतर शक्ति के चक्रीय क्रियावली चक्रिया संपूर्ण नवत मूल अवस्थाव अभ्यंतर शक्ति अभ्यंतर शक्ति ಪ್ರಮಾಣ ආං කාර්ය වර්ගඵලයට සමානයි ඔතන දීලා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයේ වරක් ආධාරක පාදයේ 3i v ගෙන් v අඩු වුණාම 2i v ලම්බ උස 4i p ගෙන් p අඩු වුණාම 3i p එතකොට එනවා 3i p v කියලා 3i p v කියන්නේ පිළිතුරු අංක 3 නිවැරදි මම නිගටිලුවට ඊළඟට බලමු 10 වෙනි ගැටලුව a b c a චක්‍රීය ක්‍රියාවලියකට භාජනය කරන ලද වායුවක पीवी रूप से क्रियावलोषण प्रमाण कार्य प्रमाण डेटा डब्ल्यू त्रिकोण वर्ग पले बागे वरक आधार लंबौस कार्य प्रमाण जू तुनाई दक्षिणावर्त दक्षिणावर्तवाक्यक्रियावलियन පළවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන් අපිට 10 වෙනි ගැටලුව. හරි දුවේ පුතේ එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම වෙමු. ඉතකන් සමගන්නවා සිල් දැනුම සුබ දවසක්.